සාදු නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔබ වෙත ගෙන එන සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවතත් සමග ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට නුවණින් ලොවට දයාද කළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන, විශේෂයෙන් සතර සතිපට්ඨානය ගැන කතාබස් කරන්නට පහදා දෙන්නට බුද්ධ වචනය පුටා දක්වමින් නිර්මල දහම දයාද කරන්නට මහා මෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේ අප සමග ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ පින්වන් පාන්ට කලින් ආය සංස්කාරය අතහැරලා විශාලා මහනුවරින් නික්ම යන්නට පෙර භික්ෂංගයා රැස්කට භාග්‍යතුන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මේ විශිෂ්ට නුවණින් දේශනා කර මේ ධර්මය සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආරියෂ්ටාංග මාර්ගය කියන මේ ධර්මයන් හොඳට ප්‍රගුණ කරන්න කිව්වා. මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කාලයක් පවතින බොහෝ ජනතාවට හිතසුව පිණිස දෙවිනිස් හැම දෙනාටම ලෝකානුකම්පාවෙන් මේ ධර්මයේ පුරුදු පුහුණු වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාන්ට කලිනුත් වදාලා. ඉතින් සතර සතිපට්ඨානය ගැන මුලින්ම අපි කතාබස් කරද්දි අඹපාලි සූත්‍රය ඇසුරින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු තෝරලා දුන්නා. ඒ වගේම දෙවිනුවට මුණ ගැහුණු සතෝ සූත්‍රය ඇසරණුත් කරුණු තෝරලා දුන්නා. ඊළඟට අපට මුණ ගැහෙන්නේ භික්ඛු සූත්‍රයයි. භික්ඛු සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි භාග්‍යතුන් වහන්සේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයකට මේ කුසල් දහම්වල මුල ගැන පවසනවා. ඉතින් මේ කුසල් දහම්වල මුල දැනගෙන මේ දහම්මග දියුණු කරගන්නට පින්න ස්වාමීන් වහන්සේලාට දෙමිනිස් ලෝකේ හැම දෙනාටම වාසනාව ලැබෙනවා. ඉතින් මේ කුසල් දහම්වල මුල පින්න ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න අපි කැමැතියි. නමෝ බුද්ධාය. අවසරයි පින්න ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වතුනි. මේ උතුම් දේශනාවේ නම තමයි පින්න ස්වාමීන් වහන්ස මේ කාරණාව හෙළිදරව් කරන භික්ඛු සූත්‍රය. තුන්වන සූත්‍ර දේශනාව අඹපාලි වර්ගයේ සතිපට්ඨාන සංයුක්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට අසා සිටිනවා. සාදුමී බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි, මට මේ සංක්ෂේපයෙන් ධර්මයක් දේශනා කරන්නේ නම් ඉතා හොඳයි. යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටු. ඒ ධර්මයේ මම ශ්‍රවණය කරලා මම හුදෙකලා වෙලා පිරිසිං වින් වෙලා අප්‍රමාදී වෙලා ආතාපි පහිතත්වෝ විහෙරේ යන්ති. ආතාපි කියන වචනේ හම් වෙනවා. ඒ කියන්නේ කෙලස් තවන වීරියෙන් පහිතත්වෝ කියලා කිව්වහම පින්වත් ස්වාමීන් වහන්සේ ජීවිත ආසාව අත්හැරලා මට වාසය කරන්න අප්‍රමාදී වාසය කිරීම පිණිස ධර්මකාරණාවක් මට පුරුදු කිරීම පිණිස ධර්මකාරණාවක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහට දේශනා කරන සේක්වා කියලා දේශනා කරන්නේ නම් ඉතා මැනවි ඉතා හොඳයි කියලා ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටි. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අපට මේ සමහර බුද්ධ දේශනාවලදී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ධර්මකාරණාවක් වදාරන අවස්ථාව මුණ ගැහෙනවා. එහෙමයි. මෙතනදී පින්වත් ස්වාමීන් වහන්සේ කෙලීම බුදුරජාණන් වහන්සේ මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මොකද මේ සියල්ල මේ සියලු පුද්ගලයන්ගේ ස්වභාවයන් ඉන්ද්‍රිය ධර්මයන්හි ස්වභාවය මේ පුද්ගලයා තුළ තියෙන අබල දුබලතා සියල්ල පිළිබඳව මනාවබෝධයෙන් යුක්තයි. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානයෙන් යුක්තයි. ඉතින් එයාගේ අවබෝධය පිණිස හේතු වෙන විදිහට එයාට අවවාදයක් කරලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මේ දේශනා කරන්නේ ධර්මයේ.
බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මුලින්ම දේශනා කරනවා. ඒව මේව පණිදිහි කච්චේ මෝග පුරිසා. මෙන්න මේ විදිහට මේ සමහර මේ මෝග පුරුෂයන්ට මමේව අජ්ජේ සම්ති. මෙහි මේ සමහර හිස් පුරුෂයෝ මගෙම දෙයක් බලාපොරොත්තු වෙන මටම ආරාධනා කරනවා. ධම්මේච භාසිතේ මමේව අනුබන්දිතබ්බ මඤ්ඤන්තිති. මම මේ ධර්මයේ දේශනා කළ තේදී මාව ලුහුබැඳිය යුතුයි කියලා, මාවම ලුහුබැඳිය යුතුයි, මගෙම ඇසිය යුතුයි කියලා මටම ආරාධනා කරනවා කියලා බුදුරජාන් වහන්සේ මේ සමහර හිස් පුරුෂයන් මෙහෙම ඉන්නවා කියලා මේ හිස් ස්වාමීන් වහන්සේට දෝෂාරෝපණයක් වගේ කරනවා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේට ඇත්තටම සංවේගී ඇති වීම පිණිසයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට බදාරන්නේ කියලා අපිට මේ හැඟෙන්නේ. ඉතින් කොහොමද මේ බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටින්නේ? දේසේතු මේ බන්ති භගවා සංකිට්ඨේන ධම්මං, දේසේතු සුගතෝ සංකිට්ඨේන ධම්මං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට සංක්ෂේපයෙන් ධර්මයේ දේශනා කරන්න, ස්වාමීනි සුගතයන් වහන්සේට සංක්ෂේපයෙන් ධර්මයේ දේශනා කරන්න. අප්පේව නාමාහං භගවතු භාසිතස්ස අත්තං ආජේන ආජානෙය. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ අර්ථය මට තේරුම් ගන්න ලැබෙනවා නම් හොඳයි. අප්පේව නාමාහං භගවතු භාසිතස්ස දායාදෝ වස්සන්ති. භාග්‍යතුන් වහන්සේගේ මේ භාෂිතේ ධර්මයේ දායාදේ මට ලබන්න තියෙනවා නම් මේ කොච්චර හොඳද කියලා තමයි අවවාදෙ ඉල්ලා සිටින්නේ. ඉතින් එසේ ඉල්ලා සිටිද්දී භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මේ කියා සිටින්නේ, මේ හිස් පුරුෂය මා මේ විදිහට ධර්මයේ පිරිසුදු දේශනා කළා තියෙද්දිත් මාවම ලුහුබැඳිය යුතුයි කියලා හිතනවා. ඊට පස්සේ මටම මේ ආරාධනා කරනවා ධර්ම කරුණු කියලා දෙන්න. මේ විදිහේ කරුණක් කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කෙරෙහි අනුකම්පාවේ, මහා කරුණාවේ යුතු භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් ඉතා වැදගත් කාරණාවක් දේශනා කරනවා. ඉපිනෝ ස්වාමීන් වහන්සේ අපිට මේ මතක් කරපු ඒ කුසල් දහම්වල මුල පිළිබඳව. තස්මාතිහෙ තුවං භික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන, එහෙනම් භික්ෂුව, මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කළා මේ යැවුවේ නැහැ. එහෙමයි. භික්ෂුවට අවවාදයක් කරනවා. එහෙමනම් භික්ෂුව ඔබ ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන්හි මුලම ඔබ පිරිසුදු කරගන්න කියනවා. ආදිමේව කියන්නේ මේ කුසල ධර්මයන්හි ආරම්භයම ඔබ පිරිසුදු කරගන්න කියනවා. කෝච ආදි කුසලානං ධම්මානං. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකින් නවතින්නේ නැතුව මොකද්ද මේ කුසල ධර්මයන්හි ආරම්භයේ මූල ආරම්භයේ කුමක්ද කියලා පහදලා දෙනවා. කුසල ධර්මයන්හි ආරම්භය තමයි සීලංච සුවිසුද්ධා. මේ සීලේ පිරිසිදු සුවිසුද්ධ කර ගැනීම, වඩා පිරිසිදු කර ගැනීම කියලා පෙන්වා දෙනවා. දිට්ඨිච උජුකා. දෘෂ්ටිය ඍජු කර ගැනීම. අන්නේ ඒ විදිහට සීලේ සුවිසුද්ධ කර ගැනීමත්, ඒ වගේම දෘෂ්ටිය ඍජු කර ගැනීමත් කරගෙන, තතෝත්වම් භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානෙ තිවිදේන භවේ යාසී. ඉතින් අන්නේ විදිහට සීලය ඇසුරු කරගෙන, සීලේ නිස්රේ කරගෙන, සීලේ පිහිටලා සතර සතිපට්ඨානෙ තුන් ආකාරයකින් ප්‍රගුණ කරන්න කියලා කියන. එහෙමයි. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ මේ මෙතනදී කියනවා මේ සීලේ පිරිසුදු කරගන්න කියලා. කුසල් දහමේ මුල පිරිසුදු කරගන්න කියලා නේ. දැන් අපිට බුදුරජාණන් වහන්සේ සීලය ගැන පෙන්වා දෙනකොට අපිට මුණ ගැහෙනවා මේ පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර වාසය කරන්. එතනත් මේ පාතිමොක්ඛ කියලා වචනයක් මුණ ගැහෙනවා. එහෙමයි. පාති කියලා කියන්නේ මුල්වන, මුල්වන. මොක්ඛ කියලා කිව්වහම මෝක්ෂයට, නිවනට මුල්වන මේ සිල්පද සංවරයෙන් වාසය කරන්න. කියලා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට නිවන පිණිස සිල්පද පෙන්වලා දීලා තියෙනවා. ගිහි ශ්‍රාවකයන් විදිහට පංචශීලයේ ඊට පස්සේ ඊට වඩා උසස් සීලයන් උපෝසත සීලේ ආදී වශයෙන්, නවාංග උපෝසත සීලේ ආදී වශයෙන් ගිහි ශ්‍රාවකයන්ට මේ නිවන පිණිස සිල්පද සමාදන්ව සුරකින්න පුළුවන් කඩනකොට. ඊළඟට භික්ෂූන් වහන්සේලාට සාමණේර දස සීලේ, ඊළඟට විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ
මේ දේශනා කරන්නේ උපසම්පදා සීලය. ඉතින් 227ක් වූ ශික්ෂාපදයන් ඇතුළත් ඒ උපසම්පදා සීලය තුල සංවරව වාසය කිරීම, ආචාර ගෝචර සම්පන්න ඇවතුම් පැවතුම් යහපත් කරගෙන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි පවා බය දකිමි. සමාදාය සික්කති සික්කාපස පදේසු සමාදන් වූ සිල්පද හොඳින් ආරක්ෂා කරගන්න. අන්න එහෙම සීලයක් තුළට මේ සතිපට්ඨානේ වඩන්න කැමති, වඩනු කැමති, මේ කායන නිවන් මාර්ගය අනුගමනය කරනු කැමති ශ්‍රාවකයා මුලින්ම පැමිණෙන්න ඕන කියන එකයි කියන්නේ. කුසල ධර්මයන් මුලම ඔබ පිරිසුදු කරගන්න කියන. අවසරයි සවනස. එතකොට කුසල් ධර්මවල මුල වශයෙන් අපි හොඳට මතක තබා ගත යුත්තේ මේ සීලය පිරිසුදු කර ගැනීමත්, ඒ වගේම දෘෂ්ටිය ඍජු කර ගැනීම. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ අදහස් කරන්නේ කුමක්ද? දෘෂ්ටිය ඍජු කර ගැනීම ගැන කියද්දි ස්වාමීන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ වදාරන සූත්‍රයක් තියෙනවා, ධම්ම ශ්‍රවණ සූත්‍රය. මට මතක හැටියට අංගුත්තර නිකායේ 3 පංචගණි පාඨයේ අන්තර්ගත වෙන්නේ ධර්ම ශ්‍රවණේ ආනිසංස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබටත් මේ ධර්ම ශ්‍රවණේ මේ ආනිසංස සැලසෙනවා. අසුතං සුනාති, අහපු නැති ධර්මයේ අහන ලැබෙනවා කියනවා. සුතං පරියෝධපේති, අහපු දේ පිරිසුදු කරගන්න ලැබෙනවා. ඊළඟට කංකං විතරති, මේ ධර්මයේ ගැන තියෙන සැක සංකා දුරු වෙලා යනවා. දැන් මේ සතිපට්ඨානේ අපි බුදු දේශන ඇසුරින් මේ විදිහට සාකච්ඡා කිරීම ශ්‍රවණය කරන කෙනෙකුට මේ සතිපට්ඨානේ ගැන තියෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්. ඊළඟට චිත්තමස්ස පසීදති, සිත පහදිනවා. එයාගේ පහදිනවා. ඊට පස්සේ දික්ඨින් උජුං කරෝති, දෘෂ්ටි ඍජු වෙනවා කියන එක. කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇත්තටම ආර්ය ශ්‍රාවකයාට ඇති වෙන දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ නැහැනේ. මේ සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම, බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ජීවිතය පිළිබඳ සත්‍ය අවබෝධය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දුක ගැන පවතින යථාර්ථය ඒ විදිහටම වඩාත් එයාට ඒ අවබෝධය පිරිසුදු වීම තමයි මෙතන දෘෂ්ටිය ඍජු වීම හැටියට දකින්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සුත අහන්න, දරා ගන්න, වචනයෙන් පුරුදු පුහුණු කරන්න, ඊට පස්සේ නුවණින් විමසන්න, ඊට පස්සේ දිට්ඨිය සුප්පට විද්දා කියලා අවසානට විස්තර කරනවා. මේ මේ කරුණු කරගද්දී දෘෂ්ටිය වඩාත් පිරිසුදු කරගන්න ලැබෙනවා කියලා. අන්න ඒ විදිහට ඇත්තටම අපි මේ සතිපට්ඨානය පුරුදු කරන්න මේ විදිහට සීලයක් තුළට පැමිණලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ දේශන ඇසුරින් අපි මේ සතිපට්ඨානේ වැඩි යුත්තේ කෙලෙසද කියලා පිරිසුදු අවබෝධයක්, පිරිසුදු දෘෂ්ටියක්, පිරිසුදු ඥානයක් ඇති කර ගැනීම තමයි මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා මෙතනදී අපිට මේ තේරුම් ගන්න තියෙන්නේ. ඒ තමයි කුසල් ධම්මේ මුල වෙන්නේ. එතකොට ධම්මග සතිස්පෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්න, දියුණු කරන්න වේසෙන කෙනා එහෙමනම් සීලයක පිහිටලා මේ දෘෂ්ටිය ජීවිතය දිහා බලන මේ කෝණය, මේ දැක්ම ඍජු කරගන්නට ඕන. ඒ සඳහා පින්වත් ස්වාමීන් වහන්සේ වාසේ ධර්මයමයි උපකාර වෙන්නේ. උපකාර වෙන්නේ. ඒ වගේම ඉන්නතරව පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි දැනගන්න කැමති මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට මේ පින්වත් භික්ෂුවට විදි තුනකින් මේ සතර සතිපට්ඨානය දිනු කරන්න පෙන්වා දෙනවා. අන්න ඒ විදි තුන, ඒ ආකාර තුන විස්තර සහිතව දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මෙතනදී වදාරනවා. තතෝත්වම් භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. ඔබ ඔය විදිහට සීලයේ තුල සීලේ පිරිසුදු කරගන්න, දෘෂ්ටි ඍජු කරගන්න, ඊට පස්සේ ඔබ ওই සීලයේ ඇසුරු කරගෙන සීලයේ තුල පිහිටලා චත්තාරෝ සතිපට්ඨානේ තිවිදේන භාවේ යාස. මේ සතර සතිපට්ඨානේ තුන් ආකාරයකින් වඩන්න කියනවා. කතමේ චත්තාරෝ, කොහොමද මේ කුමන සතරක්ද ඔබ තුන් ආකාරයකින් වඩන්න ඕන? ඉදත්වං භික්ඛු අජ්ජත්තං කායේ කායાનුපස්සේ විහෙරායි. තමයි ඒස. ඕ. පින්නත් භික්ෂුව ඔබ මේ ආධ්‍යාත්මික කයෙහි තමන් යයි සලකන මේ කය කෙරෙහි කායાનුපස්සනාවෙන් වාසය කරන්න, කියන්නේ කයෙහි යථාර්ථය දකිමින් වාසය කරන්න. කියන්නේ බුදුරජාණන් වහන්සේ කායાનුපස්සනාව යටතේ භාවනාවන් පෙන්වා දෙනවනේ. මේ කය මේ හුස්ම රැල්ලට සිහිය පිහිටවන ආනාපාන සතිය වාසේ තමන්ගේ කයේ යථාර්ථය අවබෝධය පිණිස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉරියාපතේ සම්පජඤ්ඤ භාවනාව. ඊළඟට පෙන්වා දෙනවා අසුභ භාවනාව, ධාතු මනසිකාරේ.
නවසීවතිකි. මෙන්න මේ චුද්දස 14ක් වූ භාවනාවන් පිළිබඳව, ඒ කියන්නේ තමන්ගේ කයෙහි යථාර්ථය දකිමින් මේ අජ්ජත්තං ඒකක් අධ්‍යාත්මික කයෙහි කයානුව බලමින් කයෙහි යථාර්ථය දකිමින් වාසය කරන්න කියලා එතනදිත් අර කරුණු දේශනා කරනවා. ආතාපි සම්පජානු සතිවං. එහෙමයි. ඊට පස්සේ කෙලස් තවන වීරී කෙලස් තව ප්‍රහාණය කරන නුවන්. ඊට පස්සේ සතිවං සිහිය තියෙන්නට ඕන. විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකී කෙරෙහි ඇති වෙලා තියෙන අනුබෝධයෙන් ඇති වෙලා තියෙන මේ දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් මේ විදිහට ආධ්‍යාත්මික කයෙහි සිහිය පිහිටවන්නට ඕන. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්ස දෙවෙනි ආකාරයේ දේශනා කරන බහිද්දා කායී කායානුපස්සී විහෙරාහි ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. දැන් අපිට සතිපට්ඨානෙදි මුණ ගැහෙනවනේ මේ ඉස්සරෝම දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන විග්‍රහ කරලා ඊට පස්සේ තියෙන අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති. අනුන්‍යයි සලකන කය. ඔව් අනුන්ගේ. ඒ කියන්නේ දැන් තමන්ගේ කයෙහි යම් ආකාරයකින් එයා යථාර්ථය තේරුම් ගන්නවද? දැන් අසුභ වශයෙන් අපි අසුභ භාවනාව ගමු. අසුභ භාවනාව තුළ මේ තමන්ගේ ශරීරය තුළ තියෙන මේ යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහළට සමකින් සීමා වෙච්ච මේ ශරීරේ නානා ප්‍රකාර අසුචි පිරලා තියෙන්නේ කියලා එයා යථාබෝධයටපත් වෙනවා. අසුභ සංඥාව තුළ පිළිහිටන. ඒ විදිහට මෙයා තේරුම් ගන්නවා බහැර කයෙත් අනුන්ගේ යන් දැන් අපිට තමන්ගේ කයට විතරක් නෙමෙයිනේ ඇල්ම රාගේ හටගන්නේ. බොහෝ විට අනුන්ගේ ශරීර අරඹය රාගේ හටගන්න. ඇලිම හටගන්න. ගැටීමත් හටගන්න. එතකොට එයා අවබෝධ කරග මේ සිහි පිහිටවන බහැර කයෙත් එහෙමයි. මේ විදිහෙම අසුභ කොටස් තියෙන්නේ කියන යථාර්ථය දකිමින් බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. බහැර කයෙහිත් අනුන්ගේ යයි සලකන කයත් අසුභ වශයෙන් අසුභ භවනාව ගත්තොත් අසුභ වශයෙන් දකිමින් යථාර්ථය දකිමින් අර කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් කෙලෙස් තවන වීරී සිහියෙන් යුතුව අර ඇලීම් ගැටීම් දුරු කොට සිහිය පවත්වනවා. මේ දෙවෙනි විදිහට වඩන. එහෙමයි සන්නස. ඊළඟට තුන්වෙනි විදිහ විස්තර කරනවා. අජ්ජත් බහිද්දා කායේ කායානුපස්සී විහෙරාහි ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ආධ්‍යාත්මික කයත් බාහිර කයත් කියන දෙකටම සිහිය පිහිටවගෙන, ඒ කියන්නේ ආධ්‍යාත්මික කයෙත් අසුභ කොටස් තියෙන්නේ බාහිර කයෙත් තියෙන්නේ මේ විදිහටම අසුභ කොටස් කියන යථාර්ථය දකිමින් සිහිය පිහිටුවමින් එයා මේ ආධ්‍යාත්මික බාහිර කියන මේ කයවන් දෙකම ගැන යථා අවබෝධයෙන් සිහිය පිහිටවන. අන්න ඒ විදිහට තුන් අයුරකින් එයාට මේ කායනුපස්සනාව වඩන්නට කියලා බුදුරජාණන් වහන්සේ අර සීලය තුළ පිහිටලා දෘෂ්ටි ඍජු කරගෙන සීලය ඇසුරු කරගෙන සීලී පිහිටලා වඩන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ. එහෙමයි. ඒ තමයි ආකාර තුන. තුන. එතකොට සතිපට්ඨාන භාවනාවෙත් දැන් මහා සතිපට්ඨාන සූත්‍රෙත් මේකම තමයි විස්තර වෙන්නේ නේ පින්වත් ස්වාමීන් වහන්ස. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති. ඒ ආකාරයට සතිපට්ඨානේ වඩන්න කියන එක. දැන් ආනාපාන සතිය ගත්තත් ඒ විදිහට තමන්ගේ කයට සිහිය පිටවලා බාහිර කයට අවබෝධ කරගන්න කියනවානේ. දෙකේම සිද්ධ මේ යථාර්ථය මේයි කියන මේ අවබෝධය ලබන්න සිහිය පිටවන්න කියලා නිදේශනා කරන්නේ. සවන්නතර අවසරය සිහිපත් වෙනවා. ඊළඟට මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී භාවිතුන දේශනා කරනවා මේ සමුදය. එහෙමයි සන්නස. ධම්මානුපස්සීව. ඔව් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදය ධම්මානුපස්සීව කායේ කායනුපස්සී. ඒ කියන්නේ හට ගන්න විදියට කයෙහි හට ගන්නා ස්වභාවය. ඒ කියන්නේ මේ කය ස්වාමීන් වහන්සේ හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාරපත්යෙන් හට ගන්නවානේ. එහෙමයි. ආහාරපත්යෙන් හට ගන්නා අයුරු දකිමින් වාසය කරනවා. ඊළඟට වය ධම්මානුපස්සීව කායේ කායානුපස්සී විහෙරති. මේ කය ආහාර නැති වුණාම නැති වෙලා යනවා. ආහාර නිසා තමයි අපි නිරන්තරයෙන් ආහාර ගනිමින් මේ කය පවත්වාගෙන පෝෂණය කරන්නේ, වැඩෙන්නේ. ඉතින් ආහාර නැති වුණා මේ විදිහට ශරීරය වැහැරිලා අභාවයට යනවා. අනේ වයවන ආකාරයේ, ගෙවි යන ආකාරයේ, අස්තේට යන ආකාරයේ දකිමින් වාසය කරන අය. ඊළඟට සමුදේවය ධම්මානුපස්සීවස්. ඒ හට ගැනීමත් නැසීමත් කියන දෙකම දකිමින් වාසය කරනවා. ඒ විදිහට තමයි දෙවෙනුව විස්තර කරන්නේ.
අවසාන ඊට පස් වන සිස්ත්‍ර නමේ අත්ති කායෝතිවා පනස් සති පච්චු පට්ටිතාවත් ඒ ඒ එතනදි තේරුම් ගන්නේ කුමක්දේ. ඕ ඒ විදිහට දැන් ආධ්‍යාත්මික කයෙත් බාහිර කයෙත් යථාර්ථය මේකයි. එහෙමයි. ඒ කියන්නේ මේ මේ තුල මේ දැන් ආනාපාන සති තුල සිහි පිහිටවපු කෙනා, අසුබේ තුල සිහි පිහිටවපු කෙනා, මේ ආහාරපත්තෙන් හටගන්නා වූ ආර නැතිවීමෙන් නැති වී යන්නා වූ අනිත්‍ය වූ කයක් තියෙන කයක් තියෙන කියන යථාර්ථය අත්ති කායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හොති යට හොඳට සිහිය පිහිටනවා. යාවදේව ඥානමත්තා ඒක ඥානේ අවබෝධ ඥානෙ පිණිස පතිස්සතිමත්තායි සිහිය හොඳට දියුණු වීම පිණිස එයාට උපකාරී වෙනවා. එයා අනිශ්චිතෝච විහෙරති මේ කය කෙරෙහි නොඇලී ඊට පස්සේ මේ කය කෙරෙහි බැඳෙන්නේ නැතුව කය ඇසුරු කරගන්න නැතුව කියලා ගන්න. ඕ මම මගේ මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරගන්න නැතුව වාසය කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මා සතිපට්ඨාන සූත්‍රයේදී ආයරින් දේශනා කරනවා. ඉතින් මේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ දැන් අර විදිහට හිස් පුරුෂයා කියලා ආමන්ත්‍රණය කළා කියලා ගැටුන්නේ නැහැ පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ පුරුදු කරගෙන දැන් මේ බුදුරජාණන් වහන්සේ තව විශේෂ කරුණක් මේකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. කාය අනුපස්සනාව අරබයා විතරක් නෙමෙයි. ඒ විදිහටම ඔබ වේදනානුපස්සනාවත් වඩන්න කියලා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් වේදනාව සිහි පිහිටවන්න කියන ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර දෙකටම සිහි පිහිටවන්න කියන තුන් ආකාරයකම වේදනානුපස්සනාව වඩන්න කියනවා. එහෙමයි. ඊට පස්සේ චිත්තානුපස්සනාවටත් සිහි පිහිටවන්න කියනවා. ඒ විදිහටම අර විදි තුන. විදි තුන. තමන් යයි සලකන සිත නේද? ඔව්. අනුන්ගේ යයි සලකන සිතත් ඒ වගේ කියලා තේරුම් ගන්න කියනවා. මේ ආධ්‍යාත්මික බාහිර දෙකම දෙකම මේ විදිහයි කියන මේ සිහි පිහිටවීම කරන්න කියනවා. ධම්මානුපස්සනාවත් ඒ විදිහට. ඒ විදිහටම විස්තර වෙනවා. ඊට පස්සේ දේශනා කරන විශේෂ දෙයක් වෙනවා සන්නහස. ඔබ ওই විදිහට සීලය ඇසුරු කරගෙන සීලයේ පිහිටලා මේ සතර සතිපට්ඨානයන් වඩනකොට තතෝ තුයිහම් බික්ක යා රාත්‍රිවා දිවසෝවා ආගමිස්සති. ඔබට යම් රාත්‍රියක් දහවලක් පැමිණෙනවාද බුද්ධීව පාටිකංකා කුසලේසු ධම්මේසුනෝ පරිහානීති. ඔබට මේ කුසල ධර්මයන්හි අභිවෘද්ධියක්මයි කැමති වෙන්න තියෙන්නේ පිළිහිමක් නම් මේ දවල් රැයක්. ඔව් දවල් රැයක් එයාට උදා වෙද්දී එයාට දකින්නට තියෙන කුසල ධර්මයන්හි දියුණුවක්මයි අභිවෘද්ධියක්මයි පිළිහියාමක් නම් නොවේ කියලා. ඉතින් මේ පින්වත් ස්වාමීන් වහන්සේ හරියන හේතමානීව මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සතුටින් මේක පිළිඅරගෙන අනුමෝදන් වෙලා ආසනෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා, ප්‍රදක්ෂිණා කළා, පිටත් වෙලා උන්වහන්සේ අර බලාපොරොත්තු ආකාරයෙන් හුදෙකලා වෙලා අප්‍රමාදීව ආතාපි සම්පජාන සතිමා විදියට ඕ උන්වහන්සේ වදාළ විදියට අප්‍රමාදීව ජීවිතාසාවත් අත්හැරලා වාසය කරද්දී නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්ම අනගාරියම් පබ්බජන්ති. දැන් මර්ථයක් වෙනස මේ කුලපුත්‍රයෝ මැනවින් නික්ම මේ අනගාරික බුද්ධ ශාසනය පැවිදි වෙනවද? අන්නේ අර්ථය නොබෝ කාලයකින් තමන්ගේම ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගත්ත කියන එක. කියන්නේ උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කළා. උන්වහන්සේ ජාතිය ෂේ වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කලියුත්ත කළා. නැවත මේ මට මේ සසර ඉපදීමක් නැතයි කියන ඒ විමුක්ති ඥාන දර්ශනේ ලබා ගත්ත කියනවා. ඉතින් උන්වහන්සේ රහතන් වහන්සේලා අතර රහතන් වහන්සේ ළමක් බවට පත් වුණා කියනවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඒ සොඳුරු නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. ඒ විතර භාග්‍යතුන් වහන්සේ සමීපයේදී උතුම් දහම් අවවාදේ නබිසෙස් ලැබලා. එහෙමයි සාන. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී අපිට දැනගන්න ලැබුණා කුසල් දහම්හි මුල සීලයයි කියලා. ඒ වගේම දෘෂ්ටි ඍජු වීමයි කියලා. ඉතින් මේ මොහොතේදී අපි සිහිපත් කරනවා මේ සීලව තෙරුන්ගේ ගාථාවලදී තියෙනවා මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ. මේ සීලව කියන රහතන් වහන්සේ තමන්ගේ තේර ගාථාවේදී කියනවා පින්නත්නි පින්න ස්වාමීන් වහන්සේ සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ කියනවා. සියලු ಗುಣධර්ම වල ප්‍රමුඛයා සීලයයි. ඒ නිසා සීලය පිරිසිදු තබා ගන්න ඕන කියලා සීලව තෙරුන්ගේ ගාථා අතර මේ සීලය ගැන වදාළ සීලව තෙරුන්ගේ ගාථා අතර එක් ගාථාවක සඳහන් වෙනා මේ විදිහට අර්ථය. ඉතින් ඒ නිසා සොඳුරු නිවන් මඟ ගැන කතා බහ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා බහ කරන මේ උතුම් දහම් කතා බහේදී
බෝධිපාශය ධර්මයන් අතර සතර සතිපට්ඨානය කතා කරද්දි අපට දැනගන්න ලැබුණා නිවන් මගේ මේ මුල සීලය පිරිසුව තබා ගැනීම කියලා, දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ අහද්දි තමයි සීලය අනුසස් දැනගද්දි තමයි සීලයට පැමිණෙන්නේ, දෘෂ්ටි ඍජු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේම දැනගද්දි. ඉතින් ඒ නිසා පින්වත් ඔබ හැම දෙනාටමත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙන එන මේ උතුම් ධර්ම දාණයෙන් සොඳුරු නිවන් මඟ තුලින් ඒ ධර්මය ග්‍රහණය කරගන්නට, ධර්මයේ මතක තබා ගන්නට, සීලේ පිහිටන්නට, දෘෂ්ටි ඍජු කරගන්නට මේ ධර්මය උපකාර වේවා. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අප වෙත දයාද කළ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පරපුරට, ඒ වගේම වර්තමානයේ අපට ධර්මය දානි ලබා දුන් ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, ඔබ වෙත මේ ධර්මය රැගෙන එන්නට දායකත්වයේ දරන හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අප මේ දහම් කතා බහෙන් රැස් කළ පින දෙවිමිනිස් ලෝකේ හැම දෙනාටමත් අනුමෝදන් වෙලා සිළු දෙනාට උතුම් සීලේ මනාකොට පිහිටන්නට, පුහුණු වෙන්නට වාසනාව ලැබේවා, දෘෂ්ටි ඍජු කරගන්නට වාසනාව ලැබේවා, සුන්දර නිවන් මඟ සම්පූර්ණ කරගෙන මේ උතුම් දේශනාවේ සඳහන් මේ ස්පින්න ස්වාමීන් වහන්සේමින් සසර දුක් නිවා කරගන්නටම හැම දිනාටම මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ.